ොලරේ ටිනාකම එන්න එන්නම අඩුවෙනවා. ඒත් එකම විදේශ රටවවලින් අපේ ලාංකිිකන් ලංකාවට එවන මුදලේ වටිනාකමත් අඩුවෙනවා. වෙනද ලක්ෂයක් එව්වනක් දැන්වයාට එවන්න වෙන්නේ අනු හයිදාහක් අනු හතරදාහක් වගේ මුදලාක් ඇයි මෙහෙම වෙන්නේ මේක දිගටම මේ විදිහටයයිද. ඩොලරේ මෙහෙම අඩුවනොත් එහෙම ලංකාවේ බාණ්ඩවල ිලගණන්ුවට මොනවද වෙන්නේ මේ ගන පියදගතාකරතාර. ද කතා රීමට බලාපොරොත්තු අන්නේ ඩොලරේ අඩුවීමමත් එක් මනඇත්ත රුපියල ශක්තිමත්වීමත් එක්කම මෙහි බලපෑම මොනවාගේ තැනකට යයිද. මේක විදේශගත ශ්‍රමිකයන්ට බලපාන්නෙකු හොමොද කියන එක. ඕ. අපි දැක්ක ඩොලරේ එන්න එන්න අඩුවෙනවා මේකට ප්‍රධාන මෙහේතුකිහිපයක්ම කල්නුත් වඩියකින් සඳහන් කර. අපිට ලැබෙන්න්නා ව මේ ස්වවැ් පහසුකබර මේ සොය පහසුකමේ වාන්ජ්‍ය බැන්කෝට ඩොර් මිියන හාර්සියයක් ලැබෙනවා. මේ ඩොර් මිරන හාසීය ලැබෙන්නේ අත්‍යවශ්‍ය බාණ්ඩ ලංකාවට ගෙන්වුවීමට මොකද මේ වනිට ලංකාවේ අත්වශ්‍ය බාණ්ඩ හිගේයක් තිබෙනවා උොදන්නා බිත්තරයක් පවා නිෂ්ානය කිරීමේ හැකියාවක් දැන්. වර්තමානි නැතිවර තිබල ඒ සොඳහා ඉහල පිරිවයක් දරන්න වෙලා තිබෙන. මේක ප්‍රධානම හේතුව අදාළ බහණ්න්න නොමැතිවීම. ඉතින් ඒනිසාම තමයි මේ වගේ මුදලක් ලැබෙන්නේ හැබැයි මේස්වප් පහසුකමක් ඒක කියන්නේ මේකට අදාළ මුදල නැවත ගෙවන්න ඕනේ. මේක මෙන් ආධාරයක් එහෙමන මේ තවත් නයක් පමණයි. ඉතින් මෙය අපි හිතේ තබා ගතයුතුයි. මේ වගේ එක පාට්ට මුදල් ප්‍රමාණයක් මේ ලැබුණට පස්සේ. ොදරේ ටිනාකම අඩුවීම සාමාන්‍ය දෙයක් හැබැයි මේ සාමා්‍යෙන් සංවර්ධත රටකට මේගේ දොදර්පමාණයක් ලැබරොත් ඔන්ගේ හරන්සේක අඩුවැඩි ඒ උචාචනයන් වන්නේ නෑ නමුත් ලංකාව ඒක වෙනස්. කොහමලත් මේ සම්බන්ධයෙන් මූල්ිය විශ්ලේෂකන්ට විධ වූ මත තිබෙනවා. අපි අද කතා කරන්නේ සාමාන්‍ය මිනිසුන්ට මෙහි බලපෑහම කොහොමද කියන එක විශේෂය විදේෂකත ශ්‍රමික හැට. එතින් මේ අඩුවී මතාවකාලිකවතියෙක් මොකද ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් වර්තමානයේ දේශපානස්ථාවර්තාවේ. චන්දයක් තියන්නේ යනවා. නමුත් මේ චන්දය තියන්න ප්‍රධාන පක්ෂ මැලි වෙලා තිබෙනවා. චන්දය තියන්න කැමති නැහැ. ඉතින් ඔවුන් බලනවා කොහෙෙන් හරි, චන්දය තමන්ගේ පැත්තට හරවගන්න. මේ වගේ ඩොලරේ වටිනාකම අඩුවෙනවත් එක් ම රූපියල ශක්තිමත් වෙනවත් එක්කම මිනිසුන්ගේ හිතට ඇනවා හරි. ලංකාව දැන් ක්‍රමෙන් ක්‍රමෙන් හොඳ තැනකට එනවා කියන එක. ඒ පොඩි හිටකක් ලබා දීමටත් සහකරනවා. හැබැයි මේක දීර්කාලි නො මෙහෙම තියාගන්න පුළුවන්ල. මේකත් හවත් අර. පැලස්තර ඇලවීමක් තමණයි කියවතමයි අපිට කියන්න පුළුවන් මොකද මඩල මිරින් හාසීගය කිසිවක් කරන්න බැහැ අපිට විශාල වශයෙන්දදර් අශ්‍යලලා තිබෙනවා අපි ඩිෆෝල්් නැතන් අෑයි ගවන්න තිබෙනවා අපිට මේ නය ගවන්න නතිබත් මෙ ඇියස් වෙලා තිබෙනවා ඉතින් මේවත් ගෙවන්න ඕනේ ඒත් එක්කම තවනයක් තම මේ අරන්තයන්නේ හින්ද මේ තාවකාලික සතුටක් පමණයි ඉතින්. චන්ද වරකක් මේ ආකාරෙන් යැයි කිය තමයි මං ස්වාස කරන්නේ මොද ඉට පස්සේ ලොකු බැලපෑමක්වෙයි කලින් අපිට මතකයින රුපියලට උනදේ ඒදේ යඉතා නොදුරේපමය වී මේ හැකියාවක්දමට නමුත් මා විශ්වාස කරනවා මේ චන්දය තියෙනකන් මේ විදිහට අල්ලන් ඉදිී ගොහොම හරි මොනහරි මේකෙන් බලපෑමක් මේකෙන් මිනිස්සුම් තමන්ගේ පැත්තට නංවා ගැනීමක් සිදුවේ කියන තමයි අපි අපේක්ෂා කරන්නේ මේ බහන්ඩ ලංකාවට එන විට ලකාව ඇතුලේ බහන්්ඩ ප්‍රමාණය වැඩි වෙනවා ඒත් එක්කම ඉල්ලුට සරලන සැපමක් ලබාජ මේ හැකියාවක් තිබෙනවා. අන්න එතකොට මේ බහන්්ඩ හ සේවාවල මිලමටන් අඩුවීම හැකියාවක් තියෙනවා. ඒ බලපෑම තියබනවා හැබැයි මානවතත් ගැන්නේ මේක තාවකාලිකයි. මේ බහන්්ඩ ටික මිලියන හරසියෙන් ගෙනපු හන්් ිකත් ඉවර හම. කරන්නේ අන්න අපි නැවතත් අතෙන්දනො මේ ස්ථාවර විසිදුමක් ස්තීර විසිඳමාක් න මේ පැලස්තරයක් පමණ එක හිතා හොඳින් මතකතියාගන්න එතකම මේ විනිමය අනුපාතයන් අඩුල විනිමේ අනපාතයන් යම් කිසි කාලයක් තිය. ම දන්න එක අපිට හරියට විශ්ලේෂය කරන්න ැ නවමුත් යමම් සි කාලයක් තියා ගනි. මොකද මේ විනිම අනුපාතයන් පාවෙන විළම අනුපාය ෙයි මහබැකු විසින් ීරණය කරන ලද විනිමේ අනුපාතයන් ඇති නවුන්ට තීරණය කරන්න පුළුවන් කොච්චර කාලයක් මේක තියාගඉන්නවද කවද මේ පාකරන්නේ මේ දේවල්ලේ නිසා අපට හරියටටම කියන්න බෑ කවදනකන් තියන්ගදද කියලා. කොහමෝනත් අපි දන්න කාරණය තමයි. අපිට තේරණ දැන්න කාරණය තමයි. දීර්ග කාලීනවා මේක බලපෑම ලොකු බලපෑමක්. අර කලින් වගේම ලොකු බලපෑමක් වෙනවා. දැන් අපි ගත්තහම ඩොලර එක ගැනුම්මිල තිබේ තුන්ය හැටේ දැන්තුන් සය තිස් හතර වගේ තැනකට ඉලතිම දෑන්ත විදිහයට රුපියල ශක්තිමත් වෙලා තිබෙන හැබැයි මේක රිලිස් කරනවත් එකම කොහය ඇද කියලා. අපිට කියන්න. බෑහාරසිය පන්සිය මේ ආකාරෙන් යන්නත් පුළුවන්. ඉතින් කෙනක් හිතන ඇති මෙහෙම අඩුවවෙලා ඩුවලා අර කලින් තිබ්බ තැනට මෙහි නේද කියලා. ක් බලාපොත්තු වයන ැති නමුත් ඒක සිද්ුවී මේ සම්භාවිතාව ඉතාමාඩුවයි මහා බැෑංකු අධිපරිතුම හරක් කිව්වා මේක කවදාවත් තිබතැන්ටනම් අරන්ගන්න බැහැ කියර. ඉතින් මේ දේවල් ලොබ හොඳට මතකයේ තියාගන්න මේ දේවල් මතක තියාගත්තොත් තමයි මේ රටේ මේක මොකදද වෙන්නේ ඇත්තටම මේ කරන්නයන්නේ කොමක්ද යට අරමුණු මොනවද මේටික ඔබ ඉතා හොඳින් මතක තබාගතය තුයි මොද පීන්නේ. මේ ලංකාව අපිතතාගන්න ලංකා ගෙන හැයි පින්නේ වි වූ රටවල්ල විදවූ රටවල් ගොහොමද ක්‍රියාමක වෙන්න කියලා අපිදන්නවා. එත්කම රට අපි ලංකාව කොහොමද ක්‍රාත්මක වෙන්න කියලා අපි දන්නවා ඉතින් ඒනිසා හොඳ කල්පනාවේ විදෙශකත ශ්‍රමිකයනඉන්න. ම හිතන මේ අඩුන මුදල් ප්‍රමාණය මේ විදිහරම තියාගෙන සමහට තවත් අඩු කරන්න උත්හ කරයි. නැවතත් කියන්නේ මේ තාවකාලිකයි කොහ මොනත් ාණ්ඩ හස්සේවාවල මලගරනුත්. අඩු කරන්න දැවන් උත්සාහයක් දරයි මේ කිසිම හේතුවක් නිසා නෙමේ චන්දය නිසා කියලා ඔබ මොතකතියාගන්න ඉතින්න ඔබගේ අදහස් යරිින් දැකීමේ ද හැකියාවක් තිබෙනවා ඇති නක් බල මු කුමක් දෙසිදුවන්නේ මෙසයල්ල අපි මේ චානල ප් ේට කනවා චාල සබස්ක්‍රයිබ කලා දිගරම විත කියන්න ස්පදහසක්.